මම අසේල සම්පත් අද දිනේදී මේ බන්දරාය මුලස්ථානයේට අපි රුවන්ගාල්ලේගේ සහෝදරය වගේම සම්සපාරුකතු මගේ උගත් නීතිඥ මහත්වරු මෙතනට ආවේ අද දිනේදී පොංගුවේ පව්වේ දිනවල මම කරලාද බන්දනාගාර සිරගත කිරීම අතරතුරු මට සිදු කරලාද පහර දීම ඒ වගේම සිරකරුවන්ට කරලාද පහර දීම සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මට එන්න කියලා මම උදේ 11ට මෙතනට ආවා දැන් තමයි එළියට ආවේ පැය 4කට ආසන්න ප්‍රමාණයක් ප්‍රකාශ ලබා ගත්තා මේකෙදී දැන් බන්දනාගාරයෙන් ඉල්ලලා තිබෙනවා පොලිස් පතිවරයාගේ මේ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කියලා අපි පොලිස් පතිවරයන් ඉල්ලන කරුණාකරලා පොලිසියෙන් මේ පරීක්ෂණ කරන්න වහා මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඒකම පාර්ලිමේන්තු විපක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරලා මම ඉල්ලා සිටිනවා ඔබලාට දෙන මන්ත්‍රි වරප්‍රසාදයක් ඕගොල්ලන්ට පුළුවන් ගිහින් බන්දනාගාරේ බලන්න කරුණාකරලා විපක්ෂ නායකවරයා අනුර කුමාර සනායක මන්ත්‍රීවරයා ඇතුළු සියලු දෙනා යන්න බෝගම්බර බන්දනාගාරේ ගිහිල්ලා ඒ රීතපු රැඳවියන්ගෙන් අහන්න උනේ මොකද්ද කොකත් උනේ කියන ඔබලාට බලනවා තියෙනවා ඔයාලා පත් කරලා තියෙන මේ රටේ මහජනතාවගේ අයිතිවාසිකම් හොයා බලන්න මහජනතාව පඩිගන්නේ ඕගොල්ලෝ මහජනතාව ඕගොල්ලෝ නලතු වෙන්නේ ඒ නිසා ඔගොල්ලෝ අයිතිවාසිකම් මත උතුකමක් තියෙනවා මේ හිරේ මේ සිදුවින ඇත්ත කතාවම ඇත්තද බොරුද කියන්නේ මේක අසේල ජනප්‍රිය කතාව ඇත්ත කුවකට අතාරින්න අපි කියන කරුණා කුවකට අතාරින්න පාර්ලිමේන්තුවේ අපි කතාවර ඇත්ත හැබැයි මේ ප්‍රශ්න විපක්ෂයේ මැදිහත් වෙන ප්‍රමාණය මදි අරේ ගහක් කපනකොට හයිවේගය ගිහලා ගහව දා ගන්නවා හැබැයි මේ රටේ අහිංසක සිරකරුවන්ට ගහනවා කකුල් කඩනවා ඒ වගේ මාව ජීවිතේ ගන්න නැති කරන්නේ මේ දේව කතාවර පස්සේ කවුරු කතාවරන්නේ සම්බන්ධව ඒ නිසා අපි කියන පාර්ලිමේන්තුවරුන්ට කරුණා කරලා මේ බන්ධනාගාරවල වෙන සිදුවීම් ඉතිහාසයේ මේ වැය තුළ ගිහලා මිනිහ මරලා තිබෙනවා මහර වන්දනාගාරේ බෙදිලා මරලා තිනවා එතකොට ඊළඟ එක තවපොඩ්ඩෙන් අසේල හෙල් කරන්න වහාම මේ සම්බන්ධ කොමිසමක්පත් කරන්න ඕන අපි මේක ජාත්‍යන්තර රංජන ඔබේ කතරින්නේ සෙල්ලමෙන් ඒ නිසා අපි මේ සම්බන්ධ වන්දි මුදලක් ලබා ගන්නවා අපි මේ නිලධාරී රැකියා හිමි කරන්න බලාපොරොත්තුවක් නැහැ අපිට උන් මොකද කාලා බලින්න ඕන හැබැයි ඔවුන්ගේ පුරුදු පුහුණු කරලා විනයගරුක බල කරන්න ඕන බන්ධනාගාර මුලස්ථානය breaking.lk